අයබවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝව තුළින් කතා කිරීමට සූදානම් වන්නේ සුබ අසුබ තාරසකට මුල පුරමින් ජූලි මාස 19 වැනි දින බුධ ග්‍රහය සිංහ රාශියට ගමන් කිරීම පිළිබඳවයි. ඉතින් වීඩියෝකට යන්න කලින් ඔබට මුලින්ම මතක් කරන්නට කැමති, ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. ග්‍රහ තරු අතරින් ඊටම කුඩා තරුව බුධ ග්‍රහය වනවා. සූර්යාට ඊටම කෙටුම ග්‍රහයද බුධ වනවා. සැබෑ ලෝකයේ බුධ ග්‍රහයාට රෑ දහවල් වේමක් නොමැත. එලෙසම බුධ ග්‍රහයා තුළ කිසිම ජීව බලයක් නොමැත. ජ්‍යොතිෂ විෂය තුළ බුධ ග්‍රහයා යහපත් තැනක සිටින අයට ඔහුගේ මහදසා කාලය වන වසර 17ක කාලය තුළ එකලෙස යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. එලෙසින්ම ජ්‍යොතිෂ විෂය තුළදී බුධ ග්‍රහයා තමාට කියා කිසිද බලයක් නැති, එහෙමත් නැත්නම් ස්වකීය බලයක් නැති ග්‍රහයෙකු ලෙස දක්වා තිබෙනවා. සිටින රාශිය හෝ තමාට ලන් වූ ග්‍රහයාගේ ගුණ අගුණ ගන්නා ග්‍රහයෙකු ලෙස පෙන්වා තිබෙනවා. යමෙකුට බුධ මහදසාව ලැබුවොත් අවසන් වරතුරුම මුල නැද අග විශේෂත්වයක් නොමැතිව ගුණාගුණ එකසේ ළඟා කර දෙනවා. බුධ සුභ ඵල ලබා දෙන්නා සේම දුර්වල ප්‍රතිඵල ලබා දෙන්නට අකමැති ග්‍රහයෙක් වනවා. ජ්‍යොතිෂ විෂයේදී බුධ ලිවීමේ දක්ෂතාව, ඉගැන්වීම, චිත්‍ර කර්මාන්ත, සියුම් කර්මාන්ත, එලෙසින්ම අධ්‍යාපනය, ඥානය මෙහෙවා කරන සියලු කටයුතු නියෝජනය කරනවා. විදුලි, තැපැල්, දුම්රිය ආදිය බුදට අයත් විෂය පතයන් වනවා. බුද ග්‍රහය දුර්වල වූ විට එම ජන්මයා සිහි කල්පනාව අඩු බව දුර්වලතා මතු කරනවා. තවද දේව, පෙනහැල්ල, නාසය, නහර, මනුෂ්‍ය ශරීරයේ සම සියුම් සවිය නියෝජනය කරනවා. එලෙසම බුද දුර්වල වූ විට ක්ලාන්ත ගතිය, කතාවේ දුර්වලතා, ගොත බව, සිහිමත ස්වභාවය, ඇසීමේ දුර්වලතා මතු කරනවා. මෙලෙසෙක් මාසයකට අදාළ කාලයක් එක රාශියක රැඳී සිටින බුධ ග්‍රහයා ලබන 2024 වර්ෂයේ ජූලි මාස 19 වැනිදා රාත්‍රී 8:46ට රවි ග්‍රහයාට අයත් සිංහ රාශියට පිවිසෙනවා. මේ පිවිසීම ලබන අගෝස්තු මාස 22 වෙනිදා දක්වා පවතිනවා. මේ පිවිසීම තුළ රටටද ඔබටද අසුබ රැසක් සිදුවනවා. තැපැල්, විදුලි ඇතුළු අංශ කිහිපයක ගැටලු මතුවනවා. එම අංශ තුළද පැවති බාධක රැසක් නිරාකරණය වනවා. ඉතින් අපි දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අද දින පිළිබඳව විමසා බැලීමේදී දේපළවල ප්‍රගතියක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් පස්වැන්නට පිවිසෙනවා. හැඟීම් වලට කාලය යෙදවීම මේ තුළ සිදුවනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ආර්ථිකයත් සියලු දේ කලමනාකාරීත්වයේ යුතුව කළ යුතු බවක් පෙන්නුම් කරනවා. දේපළ සම්බන්ධ බලාපොරොත්තු වල ප්‍රගතියක් අත්වනවා. ඔබගේ විවාහ ගණිත පිළිබඳ විමසා බැලීමේදී බාහිර පාර්ශ්වයන් තුළින් ගැටලු මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳාම් කටයුතු වලදී ඉදිරිය සහ වියදම් ගැන විමසිලි මතුවේ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් කාලයක් උදා වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපනය වැනි කරුණුවලට අවස්ථාව දවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසට, මුහුණට, පාදවලට අනතුරු පීඩා සිදුවේ හැකි බවක් පෙනී යනවා. කුඩා දරුවන්ට සෙම් රෝග බහුල වනවා. ඒවාට පිළියම් ලෙස අන්තරායන නිවාරණ පිරිත දිනපතා සජ්ජායනා කරන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයවර්ණය ලෙස කොළ පැහැද, ශුභ දිනය ලෙස බදාදා දිනයද, ජයාංක ලෙස අංක 5 සහ අංක 6ද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ස්ථාන මාරුවක් සහිත බව පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් හතර වැන්නට පිවිසෙනවා. ස්ථානයත් රැකියාවත් දෙකම වෙනසකට භාජනය වන බවක් පෙනී යනවා.
විශම ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ගේදර දේපළ ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරක් සහ ඒ සම්බන්ධ කටයුතුවල ප්‍රගතියක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නව සහකරු සහකාරියක් මුණ ගැසෙන බවක් පෙනී යනවා. විවාහ අපේක්ෂා ඉටුවනවා. විවාහ දිවිය ගත කරන ඔබ ඉවසලවන්ත වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම හැකියාවට අවස්ථාවක් ලැබෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පවතින රැකියාවේ වෙනස්කම් සිදුවිය හැකියි. ස්ථාන මාරු වැනි දේ සිදුවිය හැකියි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සියම් කටයුතු වලින් ජයග්‍රහණත් කරගත හැකි බවක් පෙනී යනවා. මතක ශක්තිය හොඳින්ම පවතින කාල පරිච්ඡේදයකින් උපරිම ඵල ප්‍රයෝජන ලබන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිස රදය, හිස ආශ්‍රිත රෝග පීඩා මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවට පිළියම් ලෙස මත්සෙන්ට ආහාර ලබා දෙන්න, භාවනා කරන්න. විෂම ලග්නයෙන් උපන් ඔබගේ ජයංකය ලෙස අංක 4 සහ අංක 7ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ඔබගේ බුධ ග්‍රහය ලග්නයේ තුන්වැන්න වික්‍රමස්ථානයට නැගෙනවා. යහපත් සිහි කල්පනාවත් හැකියාවත් ඉහළට එන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. මිතුර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තම යැපෙනම් පිළිබඳව වඩාත් සිතා කටයුතු කර යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ දිවිය ගෙවන ඔබට සාර්ථක කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විදේශ සහකරු සහකාරියක් මුණ ගැසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම දක්ෂතාවන් හැකියාවන් ජයගත හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. නව අපේක්ෂාවන් ඉටුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සාර්ථක කාලයක් බාහිර කටයුතු තුළින් සුළු බාධක මතුවේ හැකි බවක් පෙනී යනවා. හැකි දෙරියෙන් කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද කඳ තුවාල අනතුරු සෙම් රෝග පීඩාවන් මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියම් ලෙස අන්තරායන නිවාරණ පිරිත දිනපතා සජ්ජායනා කරන්න. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජයංක ලෙස අංක 2 සහ අංක 4ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ කල්පනාකාරී වන්න. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් දෙවැන්නට පිවිසෙනවා. ව්‍යාපාර කටයුතු සඳහා සුබ වන බවක් පෙන්නුම් කරනවා. විවාහයට ගැටලු ඇතිවනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී යන වාහන කටයුතු වල ප්‍රගතියක් අත්කර ගත හැකි බවක් පෙන්නුම් කරනවා. හිතවතු නමනාප විය හැකි. කල්පනාකාරී වන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අපේක්ෂා ඉටුවවත් විවාහ දිවිය ගත කරන ඔබට ගැටලු මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. බුද්ධිමත් තීන්දුව වලට පමණක් එළඹෙන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෞන්දර්ය හා ඒ ආශ්‍රිතව ප්‍රගතියක් අත්වන බවක් පෙන්නුම් කරනවා. හිතවතුන් සමග වෘත්තිමය කටයුතු වලින් ප්‍රවේශම් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා කටයුතු සඳහා යහපත දවන බවක් පෙනී යනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් රෝග, හිස රදය වැනි දේ මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියම් ලෙස විවාහ අපේක්ෂා ගැටලු සඳහා ශිව සහ පාර්වතී දේවයන්ගේ පිහිට පතන්න, බෝධි වන්දනාව කරන්න. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයංක ලෙස අංක 2 සහ අංක 4ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට දුර්වල කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ ග්‍රහය ඔබගේ ලග්නගත වනවා. ලග්නගතවත් සිංහ ලග්න ඔබට දුර්වල කාල පරිච්ඡේදයක් වනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. හිතමදේ තීන්දු තීරණ වලට එළඹෙන්නට එපා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බුද්ධියට මුල් තැනදී කටයුතු කරන විවාහ දිවිය ගත කරන ඔබට ගැටලු ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. විවාහ සහකරු සහකාරියන් විදේශ රට තුළින් හමුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තාක්ෂණික අංශ ජයගත හැකි බවක් පෙන්නුම් කරනවා. ප්‍රධානීන් හා ගැටළු වලට මුහුණ දීමට සිදුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් කාලයක් වන බවක් පෙනී යනවා.
සියම් කටයුතු ජයගත හැකි කලා කටයුතු ජයගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අක්ෂිගත රෝග පීඩා, උදරගත රෝග පීඩා මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඒ වඩ පිළියම් ලෙස බුදුන් බෝධින් වහන්සේ නාම වලින් පුදන්න. සෙන ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 1 සහ 4ද, ජය වර්ණ ලෙස කොළ පැහැයද, ශුභ දින ලෙස බදාදා දිනේද යොදා ගන්න. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නෙන් උපන් ඔබට සහකර්මුණ ගැසෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ඔබගේ බුධ ග්‍රහය ලග්නෙන් දොළොස් වැන්න දුර්වල ස්ථානයක පිවිසෙනවා. සියලු කටයුතු වල මානසික සුවයක් ඇතිවවත් දුර්වලතා මතු කරන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අවශ්‍යතාවලට පමණක් ඉඩ දිය යුතු බවක් පෙන්නුම් කරනවා. අනවශ්‍ය කටයුතු මගහැර කටයුතු කිරීම යහපත් වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සාර්ථකතා අවම කාලයක නව සහකරු සහකාරයන් මුණ ගැසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදේශගත බලාපොරොත්තු ඉටුවන බවක් පෙනී යනවා. හවුල් කටයුතු වලදී පාඩු ඇතිවිය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෛද්‍ය තාක්ෂණ විද්‍යාව ඇතුළු උසස් සහ විදේශගත කටයුතු සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උදරාබාධ, මුත්‍රා රෝග, ස්නායුගත රෝග මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියම් ලෙස අනවශ්‍ය අයට ඖෂධ පූජා කරන්න, බෝධි වන්දනාව කරන්න. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 6 සහ 9ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනේද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නෙන් උපන් ඔබට හදිසි වාසනාවක් සහිත බව පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයේ නිකලොස් වැන්න අය ස්ථානයට පැමිණෙනවා. යහපත් අන්තමින් ධනය ඇතුළු සංග්‍රහ ලැබෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පෞද්ගලික අපේක්ෂා ජයග්‍රහණ අභිවෘද්ධිය සඳහා කරන කටයුතු ජයගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සහකර සහකාරියට විපත් කරදර සිදුවන කල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය, කලා සහ වාණිජ කටයුතු වලට යහපත උදා කර දෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. හදිසි වාසනාව මතුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විභාග කටයුතු ඇතුළු අභිවෘද්ධිය සඳහා කරන කටයුතු ජයගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි අනතුරු පීඩා, තුවාල, ශල්‍ය කර්ම සිදුවිය හැකි බවක් පෙනී යනවා. ඒවාට පිළියම් ලෙස දුප්පතුන්ට පරිත්‍යාග කරන්න, අන්තරායන නිවාරණ පිරිත දිනපතා සජ්ජායනා කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න. තුලා ලග්නෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 4 සහ 6ද, ජය වර්ණය ලෙස විස්තර පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනේද යොදා ගන්න. වෘචික ලග්නය, වෘචික ලග්නෙන් උපන් ඔබට කීර්තිය ඇතිවන බවක් පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නෙන් දසවැන්න රැකියා ස්ථානයට පැමිණෙනවා. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම තුළ ව්‍යාපාර ඇතුළු සියලු දේ යහපත් අතට හැරෙන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දේපළ සම්බන්ධ කටයුතු වලදී විමසිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. එහෙත් ඔබගේ බුද්ධිය යහපත් අන්දමින් ක්‍රියාත්මක බැවින් සියලු දේ ජයග්‍රහණය කළ හැකි. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ දිව්‍යකය වන ඔබ බුද්ධියෙන් විමසිලිවන්තව කටයුතු කරන්න, ගැටුම් වලට නොයන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කීර්තිය ඇතිවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ව්‍යාපාර වලින් ලාභ ඉපය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලසකම් මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. එහෙත් තම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණගත රෝග, උදරාබාධ මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. නිසි වේලාවට ආහාර පාන ලබා ගන්න. ඒවාට පිළියම් ලෙස පක්ෂීන්ට ආහාර ජලය ලබා දෙන්න. වෘචික ලග්නෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනේද, ශුභ වර්ණය ලෙස කොළ පැහැයද, ජයාංක ලෙස අංක 3 සහ 5ද යොදා ගන්න. ධනු ලග්නය, ධනු ලග්නෙන් උපන් ඔබ බුද්ධිමත් වන්න. බුධ ග්‍රහය ඔබගේ ලග්නේ නම වැන්න පුණ්‍ය ස්ථානයට පැමිණෙනවා. ඔබගේ සියලු කටයුතු යහපත් අන්තමින් සහ
ධාර්මිකව කරන්නට උත්සාහ දරන කාලයක් වන බව පෙන්නුම් කරනවා. ධනලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී බාහිර පාර්ශ්ව තුළින් ඔබට ප්‍රශංසා හිමි ස්ථානමය වෙනසක් සිදු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ සහකරු සහකාරියට දුර්වලතා මතුවන බවක් පෙන්නුම් කරනවා. විදේශගත ඔබට ඔබගේ විවාහ බලාපොරොත්තු සඵල වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය සහ කලා කටයුතු වලට වැටීමක් දුර්වලතාවයක් මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. බුද්ධියෙන් කටයුතු කරන්න. විදේශ කටයුතු සාර්ථකයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෞන්දර්ය අංශවල දුබලතා මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපනයට සුබ කාලයක් වනවා. උනන්දුවෙන් කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හොඳින් ජලය පානය කළ යුතු බවක් පෙන්නුම් කරනවා. මුත්‍රාශිත සහ උදරාබාධ මතුවිය හැකි. ඒවට පිළියම් ලෙස ශිව දෙවියන් වන්දනාමාන කරන්න. බෝධි වන්දනාව කරන්න. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 9 සහ අංක 4 ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට බාහිරින් සහයෝගය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් දුර්වලට වැන්නට පිවිසෙනවා. සතුට පීඩා ඔමුවත් අංක 8 වලින් දුර්වලතා මතුවන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දුර්දර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න වන කාලයක් බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රමාදව විවාහ බලාපොරොත්තු සඵල වන බවක් පෙන්නුම් කරනවා. විවාහපත් ඔබට බුද්ධමය අවම වීම තුළ දුර්වලතා මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී බාහිර පාර්ශ්වය තුළින් සහයෝගය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. හවුල් කටයුතු වලදී එහෙතු විමසිලිමත් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. එහෙත් සැනින් කටයුතු වෙනස් වෙනවා. එබැවින් වෙනදාට වඩා උනන්දුව කැපවීම අවශ්‍ය වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උදරගත හා උෂ්ණ රෝග මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියම් ලෙස පුණ්‍ය ස්ථානයකට ජල උපකරණ පූජා කරන්න. බුදුන් බෝධින් වහන්සේ නමක් නාමලින් පුදන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 6 සහ අංක 5 ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඉතා යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් හත් වැන්නට පිවිසෙනවා. නුවණැති අය හමුවන කාලයක් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ආර්ථික කටයුතු වලදී විමසිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඉක්මන් බවත් හදිසි කෝපයත් සියල්ල අහිමි කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වස්තුව පිළිබඳව ගැටළු මතු කරන බවක් පෙන්නුම් කරනවා. අඬ දඹර හට ගන්නවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ව්‍යාපාර කටයුතු වලදී සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. බුද්ධිය මෙහෙවා කරන කටයුතු එලෙසින්ම තාක්ෂණ කටයුතු වලට යහපත් කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උපරිම ඵල ප්‍රයෝජන ලබන කැපවීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනී යනවා. ඉතා යහපත් කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිස ආශ්‍රිත රෝග පීඩා අනතුරු හෘදයාබාධ රෝග මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒවාට පිළියම් ලෙස ලක්ෂ්මී දේවිය වැඳ පුදා ගන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 4 සහ අංක 5 ජය වර්ණය ලෙස කොළ පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට සතර බාධක සහිත බවක් පෙන්නුම් කරනවා. බුධ ග්‍රහය ඔබගේ ලග්නයෙන් දුර්වල 6 වැන්නට පිවිසෙනවා. ලැබිය යුතු ජයග්‍රහණ පවා අහිමි වන කල පරිච්ඡේදයක් වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සහෝදර ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නීතිමය අවධානමක් තිබෙනවා. කල්පනාකාරී වන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රේම සම්බන්ධතාවට ගන්නා බවක් පෙන්නුම් කරනවා. සතර බාධක මතුවිය හැකි. ජයග්‍රහණද ලැබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හැකියාවට සලිරන රැකියාවක් වෘත්තියෙන් හමුවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. නීතියට අනුකූලව කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෞන්දර්ය ක්‍රීඩා වැනි අංශ ඉතාම ජයග්‍රහණ තත්ත්වයන්ට පත්වන බවක් පෙන්නුම් කරනවා. සුළු බාධක මතුවනවා.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සමාජීය රෝග පීඩා මතුවේ හැකි බවක් පෙන්වම් කරනවා. ඒ වාට පිළියම් ලෙස බුදුන්ට බෝධින් වහන්සේ නමකට නාමල් පූජා කරන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ත ලෙස අංක 5 අංක 6ද ජයවර්ණ ලෙස විස්තර පහේද ශුභ දිනයේ ලෙස සිකරාදා දිනයේද යොදා ගන්න.